අපේ නුවරඑළ චාරිකාවේ දෙවැනි දවස. අපි උදේ පාන්දර පිටින් ගැල්වේස් ජාතික උද්‍යානයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒක උදේ 6 ඉඳන් විවෘත වෙනවා හවස 5 වෙනකම්. ඒ වගේම තමයි උද්‍යානයට ඇතුල් වෙද්දිම තියෙනවා උපදෙස් වගේක් පිළිපදින්න. සුළු ගානක් වගේ තමයි වෙන්නේ ටිකට් එක. ඒ වගේම තමයි මේකේ ලස්සන පරිසරයක්. සත්තුන්ට එහෙම හානි කරන්න එපා, ගස් වලට හානි කරන්න එපා. අපි ඉහින් බලමු ඉතින් කොහොමද කියලා මේක. ගැල්වේස්ලෑන්ඩ් නැෂනල් පාර්ක් එක පිහිටලා තියෙන්නේ නුවර එළිය නගර සීමාවෙමයි. මේක හෙක්ටාර 27ක වගේ භූමි ප්‍රමාණයක් තියෙන වනාන්තරයක්. මේ ගොඩම් පක්ෂි විශේෂ දැක ගන්න පුළුවන්. ඒ වගේම වැලි මුවා, දඬුලේනා, අංකටුස්ස වගේ සත්තුත් මේ අභය භූමියේ දැක ගන්න පුළුවන්. දකින්න පුළුවන් කඳුකර පරිසර පද්ධතියට අයත් ශාක විශේෂ තමයි.
කිලෝමීටර් දෙක තුනක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා මේ උද්‍යානයේ ඇවිදින්න. ඒ වගේම පැය දෙකක තුනක වගේ කාලෙකින් මේ සම්පූර්ණ උද්‍යානයම නරඹලා ඉවර කරන්න පුළුවන්. ගාරයක් වගේ තියෙනවා. ඒකේ සංරක්ෂණය කරපු සත්තු තමයි කියලා තියෙන්නේ. චාරිකාවේ තුන්වෙනි කොටස මෙතනින් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. ඔයාලට පළවෙනි කෑලි දෙක බලන්න බැරි වුණා නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ කෑලි දෙකේ ලින්ක් එක දාලා තියන්නම්. අපි ඊළඟ කොටසෙන් හමු වෙමු.